එන්න වඩු. Thank you doctor. හරි නම් මොකද්ද? මගේ නම ලහිරු doctor. ලහිරු. හරි ලහිරු. ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම ආපු ප්‍රශ්න නම් doctor මං හිතන්නේ මට stress. Stress. එහේ ගෙදර හරි වැඩ කරන තැන හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් මේ ටික ප්‍රශ්න නෑ ડોක්ටර් මෙහෙම මම මාර කැමති ඒවියේෂන් කරන්න ඒත් ගෙදරින් පොඩ්ඩක් බල කරනවා මෙඩිසින් යන්න කියලා මම මෙඩිසින් වලට තාසයි ඒ වුණාට ඒවියේෂන් වලට මාර කැමැත්තක් දක්වනවා ඉතින් ඕක තමයි මම හිතන්නේ ලොකුම හේතුව මට ස්ට්‍රෙස් වෙන්න මේ ඒවියේෂන් වල රස්සාත් නෑ එතකොට ඒ ආසාවක් තියෙනවා මෙඩිසින් වලටත් ආසයි මට හිතන්න බෑ මොකද කරන්න ඕනේ කියලා ඉතින් මම හිතන්නේ ඒකයි මට ස්ට්‍රෙස් හා ඔකේ තින් ස්ට්‍රෙස් වෙන්න දෙයක් නෙමෙයි ලහිරු. ඔයා අහලා නැද්ද ඒරෝස්පේස් මෙඩිසින් නැත්නම් ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් ගැන? අනේ මං අහලා නැහැ නේ ડોක්ටර්. අහලා නැහැ? හවුසයි. හරි. මං කියලා දෙන්න. ඒරෝස්පේස් මෙඩිසින් නැත්නම් ඒවියේෂන් මෙඩිකල් එක්සැම ડોක්ටර් මං රෙකෝඩ් කාඩ් කමන්නේ? ආ හරි. රෙකෝඩ් කන් කමන්නේ. අපි අතන ටේබල් එක යන්න. එතන එළිය තියෙනවා. හරි අපි එතනට. ඉතින් මොකක්ද මේ ඒරෝස්පේස් මෙඩිසින් කියන්නේ? නැත්නම් කවුද මේ ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර්ස්ලා කියන්නේ? අපි බලමු ඒරෝස්පේස් මෙඩිකල් ඇසෝසියේෂන් එකෙන් මේකට දීලා තියෙන අර්ථය මොකක්ද කියලා. ඒරෝස්පේස් මෙඩිසින් focuses on clinical care, research and operations support of the health, safety and performance of crew members and passengers of air and space vehicle, together with support personnel who assist operation of such vehicles. ඉතින් අපි සරලව ගත්තොත් මේකෙන් කියන්නේ aircraft එකක් හෝ spacecraft එකක යන crew නැත්නම් අපිට කියවගේ pilotsලා ඒ වගේම ඒ වල යන passengersලා ඒ වගේම ඒ aircraft spacecraft හදන අයගේ health එක වගේ බලා ගන්න ෆීල්ඩ් එකකට තමයි මේ ඒරෝස්පේස් මෙඩිසින් කියන්නේ. ඒ වගේම හුඟක් දැන් ඩිමාන්ඩ් එකක් ඒගෙන එන ෆීල්ඩ් එක තමයි මේ ඒරෝස්පේස් මෙඩිසින් කියන්නේ. මොකද දැන් හුඟක් රොකට්ස් යනවා, ඒ වගේම එයාක්‍රාෆ්ට් නිපද වෙනවා. ඉතින් මේවල ක්‍රූ එක නැත්තම් පයිලට්ස්ලා නැත්තම් මේවල වැඩ කරන කට්ටියගේ හෙල්ත් එක වගා බලා ගන්න එක මේ ඒරෝස්පේස් මෙඩිසින් නැත්නම් මේ ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර්ස්ලාගේ කාර්යයක් වෙලා තියෙනවා. ඒ වගේම තව කොටසක් තමයි මේ ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර්ස්ලාගේ හිතන්න ඔයාට පයිලට් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයා පයිලට් කෙනෙක් වෙද්දී ඔයාට අවශ්‍ය මෙඩිකල් ටෙස්ට් එකක් තියෙනවා කරන්න. මේ මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. ඉතින් මේවල කරුණු බලා ගන්න ડોක්ටර්ස්ලාටත් අපි ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර්ස්ලා කියලා කියනවා. ඉතින් මේ ඒරෝස්පේස් මෙඩිසින් නැත්තම් ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් වෙන්න තාම හරියට රූට් එකක් හැදිලා නැහැ. අපිට කියන්න බෑ ඩිරෙක්ට් රූට් එක මේකයි කියලා. ඒ වුණාට එක ක්‍රමයක් තියෙනවා ඔයාලට ඒරෝස්පේස් මෙඩිසින් නැත්තම් ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් වෙන්න ඕන. අපි සරලවම කියනවා නම් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ ඔයා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහටම MBBS එකකින් ගිහලා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. අදාළ ට්‍රේනින් ගන්න ඕනේ. ඒ ට්‍රේනින් එකත් එක්කම ඒ අංශෙන් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒ වගේ මේ වීඩියෝ එක ඊළඟ කොටසෙන් මම ස්ටෙප් බයි ස්ටෙප් බ්‍රේක් ඩවුන් කරනවා ඔයාලා ඉන්න තැන ඉඳලා කොහොමද මේ ඒරෝස්පේස් මෙඩිසින් නැත්නම් ඒරෝ මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් වෙන්න කියලා. ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ආසාවෙන් බලන් ඉන්න ළමයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම හරියන විදිහට මම මේක කඩනවා. ඉතින් මේ ලීඩේ හිතුවට වඩා ගැඹුරුයි. මට ඔයාලට ප්‍රස්ක්‍රයිබ් කරන්න තියෙන එකම දේ තමයි මේ channel එකට subscribe කරන්නම වෙනවා. ඔයාලට මේ ලෙඩේ හොඳ කරගන්න ඕන නම් ඔයාලා subscribe කරලා නම් දැනටමත් බොහොම ස්තුතියි. අපි යමු ඊළඟ section එකට. ඒ වගේම මම දන්නේ ડોක්ටර්ස්ලා මේ කොහොම දාගෙන ඉන්නවද කියලා. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි, මම engineer කෙනෙක්. ඒින්ද අපි හරි attire එකට මාරු වෙමු. හරි, අපි දැන් බලමු step by step ඔයාලා මුල ඉඳලා කොහොමද මෙතනට වෙනකන් යන්නේ කියලා. හරි, step 1 තමයි medical degree එකක් ගන්න ඕන එක නැත්නම් earn a medical degree කියලා අපි කියනවා. ඉතින් මේකෙදි ඔයාලට ලංකාවේ ඕනම පිළිගත් විශ්වවිද්‍යාලයකින් medical degree එකක් ගන්න පුළුවන්. අපි බලමු විශ්වවිද්‍යාල කිහිපයක් ඔයාලට medical degree එකක් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ medical degree එකක් ගන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පුළුවන්. ඒ වගේම තව එකක් තමයි ඔයාලට සර් ජෝන් කොතලාවලේකෙත් medical degree එකක් ගන්න පුළුවන්. මම කියන ඇයි මේ සර් ජෝන් කොතලාවලේකෙ medical degree එකක් ගන්න එක හුඟක් වැදගත් වෙන්නේ කියලා පස්සට. ඉතින් step 2 නැත්තම් දෙවෙනි අදීරේ තමයි ඔයාලට
මෙඩිකල් ට්‍රේනිං එක කම්පලීට් කරන්න ඕනේ. ඒ වගේම එක දෙයක් කියන්න ඕනේ, මම ඉංජිනේර කෙනෙක්, මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. ඉතින් ලංකාවේ ගොඩක් ડોක්ටර්ස්ලා ඉන්න YouTube කරන. ඔයාලට පුළුවන් how to become a doctor in Sri Lanka කියලා ගැහුවොත් ඔය වගේ videos ගොඩක් හොයාගන්න. ඉතින් මම මෙතන කියන්නේ සරලව ડોක්ටර් කෙනෙක් වෙන process එක. ඔයාලා medical student කෙනෙක් නම් ඒ වගේ දෙයකට යන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලා මේ process එක සමහරට දන්නවත් ඇති. එහෙම නැත්නම් YouTube එක අහලා දැනගන්න පුළුවන් හුඟක් අය මේ දේවල් කියලා දෙනවා. මම එන්ජිනියරින් ගැන කියලා දෙනවා වගේ. මම මෙතන කරන්න හදන්නේ කොහොමද මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නැත්නම් ડોක්ටර් කෙනෙක් මේ ඒවියේෂන් නැත්නම් මගේ ෆීල්ඩ් එකට එන්නේ කියලා. එම ඉස්සල් කිව්වා වගේ දෙවෙනි අදියරේ තමයි බේසික් මෙඩිකල් ට්‍රේනින්ග් එක කම්ප්ලීට් කරන්න ඕනේ. මෙඩිකල් ට්‍රේනින්ග් එක කම්ප්ලීට් කරන්න තියෙන පළවෙනි දේ තමයි ඔයාලා ශ්‍රී ලංකාවේ මෙඩිකල් කවුන්සිල් එකත් එක්ක register වෙලා ඉන්න ඕනේ. කොහොමද අපි ශ්‍රී ලංකාවේ medical council එක්ක register වෙන්නේ? ඔයාලට MBBS එකේ final exam එක pass වෙච්චාම ඔයාලට අවුරුද්දක internship එකක් කරන්න ඕනේ මේ medical council එකේ register වෙන්න. මේ ගැන වැඩි විස්තර ඔයාලට medical council website එකෙන් දැනගන්න පුළුවන්. නැත්නම් ඉස්සල්ලා කිව්වා වගේ YouTube channel එකක් බලන්න, ඒ අදාළ ડોක්ටර් කෙනෙක්ගෙන් ඒ දේ දැනගන්න පුළුවන්. Step number 3 තමයි ඔයාලට aero medical training එක complete කරන්න ඕනේ. Aero medical training එක complete කරන එක තමයි පොඩ්ඩක් tricky. ඇයි මම මේ tricky කිව්වේ? මේක complete කරන්න විදි කිහිපයක් තියෙනවා. ඒ වගේම දැන් ස්ටෙප් නම්බර් 2 එකට වෙනකන් ආවනම් ඔයාලා ડોක්ටර් කෙනෙක්. ඉතින් ඔය ડોක්ටර් කෙනෙක් හැටියට ඔයාලට දැන් පුළුවන් ඕනම patient ගෙනට treat කරන්න. නැත්තම් හිතනවා එහෙම පුළුවන් කියලා. ඉතින් treat කරද්දි ඔයාලට මේ degree එකෙන්ම බෑ කෙලින්ම ගිහිල්ලා aero medical doctor කෙනෙක් වෙන්න. ඔයාලට ඕනේ aviation ගැන දැනුමක් මේ වගේ ડોක්ටර් කෙනෙක් වෙන්න. මොකද space craft එකේ ඉන්න pilot කෙනෙක්, මම ඒ astronaut කෙනෙක් නැතු pilot කෙනෙක් යන ලේසි හින්දා, ඒ වගේම flight එකේ ඉන්න pilot කෙනෙක් එක එක conditions වලින් යනවා. extreme weather conditions කියන්න පුළුවන්. ඒ වගේම g forces තියෙනවා. ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා consider කරන්න. psychology පැත්ත වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අයට treat කරන්න aviation ගැන දැනුමක් තියෙන්න ඕනේ. මොන වගේ environments වලද මෙයාලා වැඩ කරන්නේ? එහෙම නැත්නම් machine එකෙන් මිනිස්සෙක්ට වෙන්න පුළුවන් දේවල්, ඒ confusions, ওই වගේ ගොඩක් දේවල් තියෙනවා මේ අංශේ ඉගෙන ගන්න. ඉතින් මේ අංශේ ඉගෙන ගන්න ඔයාලට අවම diploma එකක් අවශ්‍යයි. දැන් මේ ඔක්කොම ડોක්ටර් කෙනෙක් වෙලා ඉවර වෙලා ඔයාලට ඕනේ diploma එකක්. නැත්නම් තව ක්‍රමයක් තමයි, මම diploma ගැන කතා කරන්නම්. තව ක්‍රමයක් තමයි MSc එකක් කරන එක. ඉතින් මම මෙතනදී හොයාගත්ත Master of Science in Aerospace Medicine කියලා මේක දෙන්නේ King's College London වලින්. මේකට අවශ්‍ය ගණන් මම යට දාන්නම්. ඒ වගේ මේකට අවශ්‍ය සුදුසුකම් තමයි MBBS degree එක. ඉතින් මේ MSc එක සාමාන්‍ය හුඟක් මිල අධිකයි. ඉතින් ඒ හින්දා තමයි අපිට diploma කරලත් මේ වගේ තැනකට යන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද තියෙන diploma කියලා. ඔයාලට පුළුවන් certificate of aviation medicine කරන්න Farnborough UK වලින්. නැත්නම් certificate of aviation medicine institute of aviation medicine Bangalore India. diploma in aviation medicine Royal College of Physicians in the UK. ඒ වගේම diploma in aerospace medicine in Pakistan. certificate of civil aviation medicine Monash University Melbourne Australia. ඉතින් මේ මං කියපු ඔක්කොම සිවිල් ඒවියේෂන් එකෙන් අප්‍රූව් කරපු ක්වොලිෆිකේෂන්. මේවා තමයි ඔයාලට ඕන දේවල් ඒරෝස්පේස් මෙඩිසින් යන්න. ඉතින් ස්ටෙප් නම්බර් 4 තමයි අවශ්‍ය එක්ස්පීරියන්ස් එක හදාගන්න එක. අපි දැන් බලමු ඔයාලා කොහොමද අවශ්‍ය එක්ස්පීරියන්ස් හදාගන්නේ අලුතෙන් එන ළමයෙක් හැටියට. ඉතින් මිලිටරි රූට් එකෙන් ඔයාලට පුළුවන් ශ්‍රී ලංකන් එකේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් හැටියට ජොයින් වෙන්න. මෙඩිකල් ඔෆිසර් කෙනෙක් හැටියට ජොයින් වෙලා ඔයාලා පයිලට්ස්ලාට ට්‍රීට් කරයි. ඒ වගේම ඒවත් එක වැඩ කරන ඉංජිනේස්ලාට ට්‍රීට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ හුඟක් දේවල් කරන්න පුළුවන් ඔයාලා මිලිටරි ගියොත්. ඉතින් දෙවෙනි විදිය තමයි ඔයාලට නෝමල් හොස්පිටල් එකට ජොයින් වෙලා පබ්ලික් වෙන්න පුළුවන්, ප්‍රයිවට් වෙන්න පුළුවන්. ඔයාලට ඒ අවශ්‍ය එක්ස්පීරියන්ස් ටික ගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට aerospace medicine වලට නැත්නම් aero medical පැත්තට යන්න. ඉතින් මේ තමයි steps 4 ඔයාලා කොහොමද aerospace medicine කරන්නේ නැත්නම් aero medical examiner කෙනෙක් වෙන්නේ කියලා. දැන් අපි බලමු ලංකාවේ civil aviation එකෙන් aerospace medical examiner කෙනෙක් නැත්නම් aviation medical examiner කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. ඉතින් දැන් ඔයාලා පේනවා ඇති අවශ්‍ය සුදුසුකම් ඔයාලා ලංකාවේ citizen කෙනෙක් වෙන්න ඕනේ, medical practitioner කෙනෙක් වෙන්න ඕනේ, MBBS එකත් එක්ක. ඒ වගේම
ලංකාවේ මෙඩිකල් කවුන්සිල් එකත් එක්ක රෙජිස්ටර් වෙච්ච අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් වෙන ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. මේ අවුරුදු 5 ඔයාලට ගන්න ඕනේ අර මම කියපු අවුරුද්දේ ඉන්ටර්න්ෂිප් එකට පස්සේ. ඔයාලට අවුරුදු ඉන්ටර්න්ෂිප් එකට පස්සේ අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් ඕනේ මේකට ජොයින් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලට අවුරුදු 6ක් එක්ස්පීරියන්ස් පෙන්වන්න ඕනේ ඒරෝ මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් වෙන්න, නැත්නම් ඒවිෂන් මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් වෙන්න. ඊළඟට අර මම ඉස්සල්ලා කිව්ව මෙඩිකල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලින් එකක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ යාලා කියන ඒවිෂන් මෙඩිසින් නැත්නම් ඒරෝස්පේස් මෙඩිසින් එක්ස්පීරියන්ස් තිබ්බොත් ඩිසයරබල් කියලා. ඩිසයරබල් කියන්නේ අනිවාර්යෙන් ඕන කියන දේ නෙමෙයි, ඔයාලට තිබ්බොත් හොඳයි කියන එක. ඉතින් මේ වගේ දෙයක් ඔයාලට ගන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වාගේ එයා ෆෝස් එකට ජොයින් වෙලා නැත්නම් එයා ෆෝස් එකට වොලන්ටියරින් කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා නේද? රිසර්විස්ලා කියලා තියෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා නේද ඔයාලට ඒරෝස්පේස් මෙඩිසින් කරන්න. ඉතින් එතකොට ඔයාලට එක්ස්පෝෂර් එකක් හම්බෙනවා කොහොමද ඔයාලා ඒවියේෂන් ක්‍රූ වලට මේ ට්‍රීට් කරන්න කියලා. තව ඔයාලට එන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් තමයි ඒවියේෂන් මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් කියන්නේ අර පයිලට් කෙනෙක් වෙන්න ඕන නැත්නම් මෙඩිකල් ටෙස්ට් එක කරන ડોක්ටර් කෙනෙක්නේ. අපි කොහොමද ස්පේස් ඒරෝස්පේස් කම්පැනි එක ස්පේස් ඉන්ජිනියර්ස්ලාට නැත්නම් ඇස්ට්‍රොනෝට්ස්ලාට ට්‍රීට් කරන මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් වෙන්නේ කියලා. ඔයාලට ඒ පැත්තට යන්න ඕන නම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් කරලා තියෙන එක හුඟක් වටිනවා. මොකද මෙතනදී ඔයාලා කරන්නේ කොහොමත් ඔයාලා ඒවියේෂන් ක්‍රූ කට්ටියගේ හෙල්ත් එක බලාගන්න එක. ඒ වගේම තව දෙයක් තමයි මෙයා ඒවියේෂන් වලට යන්න ෆිට්ද කියලා බලන දේ. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බහම ඔයාලට ඒ වගේ ජොබ් එකක් ආවොත් ඔයාලට පුළුවන් මේ එක්ස්පීරියන්ස් එක පෙන්නලා ඒ වගේ රස්සාවකට ඇප්ලයි කරන්න ස්කිල් මයිග්‍රේෂන් ත්‍රූ. නැත්නම් ඉස්සරහට ඒරෝස්පේස් මෙඩිසින් කට්ටිය ඩිමාන්ඩ් එකක් ආපුවාම අනිවාර්යෙන් ඔයාලට චාන්ස් එකක් එනවා ඔයාලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන තිබ්බොත්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක හුඟක් වැදගත් වෙයි කියලා. දැනට ડોක්ටර් කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ට, ඒ වගේම මෙඩිසින් කරන ළමෙක්ට, නැත්නම් බයෝ කරන A-level කරන ළමෙක්ට මෙඩිසින් කරන්න බලාගෙන ඉන්න, ඒ වගේම පොඩ්ඩක් ඒවියේෂන් වලටත් ආස ළමෙක්ට මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙනවා, උදව් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ yes කියලා දාන්න කැපිටල් වලින් ඔයාලා මේ අංශයට යන්න කැමතිද කියලා. ඒ වගේම අදාළ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ වීඩියෝ එක O level හෝ A level කරන එක ගැන බලනවා නම් IT පැත්තට කැමති, මං එහෙමත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට දැන් තිරේ පේනවා ඇති IT කරලා කොහොමද ඒරෝස්පේස් ඉංජිනේරෙක් වෙන්නේ කියලා. ඉතින් මම තව වීඩියෝ එකක් එක්ක ලබන සතියේ එන්නම්. එතකන් keep fixing.